ඒකයි කියන්නේ ඒ දේවල් ඒ විදිහට යන්න නම් මේ වෙන්න නම් තමුන්ගේ යථාර්ථය සොයාගෙන තමුන්ගේ ඇතුළාන්තයට යන්න ඕනේ. නැතුව කවදාවත් මේක හොයන්න බෑ. අපි එළියේ කොච්චර පෘථග්ජන මානසික ස්වභාවයම තමයි වාද බේද කරන එක. ඇයි තමුන්ගේ යථාර්ථය හොයන හැකියාව ඇතුළේ තියෙනවා ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේ අඥානයාගේ ස්වභාවයම තමයි අර අන්ත දෙකේ ඉඳගෙන තර්ක කරන එක. වාද බේද කරනවා මෙහිම වෙන්නේ නැති හරිම වෙන්නේ නැති නෑ නෑ එහෙම නෙමෙයි බම් මෙහිම වෙන්නේ නැති නෑ නෑ එහෙම නෙමෙයි මං අහලා තියෙන්නේ මෙහිම බලන්නනේ අපි ජීවත් වෙන්නේ මොකෙනි බුදුහාමුදුරුවෝ මොකද ඔතනින් අයින් වෙන්න යථාර්ථය හොයාගන්න බැහැ ඔහොම ගිහිල්ලා කාගේ යථාර්ථයද මේ තමන්ගේ මම කියලා මේ දුවන මේ මොකද්ද මේ කියන ස්වභාවයේ යථාර්ථය හොයාගන්න තමන්ගේ යථාර්ථය හොයාගන්න එතකොට ඔය එකක්වත් නැහැ එතන ඔතන ඔය තියෙන්නේ කර්ම ගැහිලි දැන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියන එක ඒ සංසාරේ පුරුදු කරන් අපි පින් පව් දෙක තුල සිද්ධ වෙන දෙයක් ඒක ඉතින් හැමදාට මෙහෙම තමයි දැන් අපි මේ ජීවිතේ පින් රැස් කරන ඕනේද ඊළඟ ජීවිතේ හොඳ වෙන්න කියලා එතකොට ඒ දැන් මේ මේක වෙන අපේ අතපසු වීම වලින් අපෙන් වෙන මේ අකුසල් වලින් ඊට පස්සේ ඊළඟ ජීවිතෙත් අපිට ඒවා විපාක දෙන්න පටන් ගන්නවා අපි දිගින් දිගටම ගියොතින් දිගින් දිගටම මේක විපාක දෙන්නේ. දැන් අපි මේ ජීවිතේදී මේ සියලු කෙලෙස් නැසලා අපි මේ චක්‍රේ කඩලා දැම්මුතින් ආයෙත් යන චක්‍රේ ගැලුව ගලවලා දැම්මුතින් අපිට අතීතයේ අපිට විපාක දෙන්න ඉන්නේ නැහැ. විපාක දෙන්න කෙනෙක් නැහැනේ ආයෙත් ඉප දෙන්න නැහැ. ත්‍රිමරය. විද්‍යා විද්‍යා විමුක්තියක් කියුවේ බුදුහාමුදුරුවෝ. චක්‍ර කඩන්න ඕනේ. නැතුව නැති කරන්න බෑ. දැන් අපි ඕනම දෙයක් විසන්ති කරන්න ඕනේ නේද ඒක අවශ්‍ය නැත්නම් අපිට නේ නවත්තන්න ඕනේ ඒක. ඒ යන පිළිවි දැන් අපිට මැෂින් එකක් ඕන් ඕෆ් කරන්න ඕන නම් අපි ඒක නවත්තන්න ඕනනේ. දැන් අපිට මේ මැෂින් එක නවත්තන්න ඕන මේක. මේක වැඩ කරන එක නවත්තලා දාන්න ඕන. අපි එතකොට අපිට මේක ඉවරයි මෙතන. ඒ නවත්තන එක තමයි මේ කරන්නේ. කිව්වේ චතුරාර්ය සත්‍ය දැන් චතුරාර්ය සත්‍ය අවබෝධකුවම මේ සුිතගිනේ ආපෝ ඉතින් දැම්ම කරන්න පුළුවන් දේවල්ද ඒ මේ තව කොච්චර වැඩ තියෙද අපිට තාම අපි වයසට ගිහිල්ලත් නැහැ තාම අපි තරුණයිනේ ඉතින් මේ ඕව කරන්න පුළුවන්ද ආපෝ අපිට නම් දැන් බුදුහාමුදුරුවෝ බුදුනේ වයස කීයෙන්ද මේ යථාර්ථය හොයාගත්තේ හැබැයි වාදිනෝ බුදුහාමුදුරට හරිම දුෂ්ට වැඩක් ඒක බුදුහාමුදුරන් දේශනා කර යථාර්ථය තුල ඉන්නේ නැතුව තමුන් වදිනවා කියන්නේ මොකද රවටා ගැනීම මට ඔයා කරපුව නම් කරන්න බෑ මට මේකේ යන්න තිබුණම ඇති බුදුහාමුදුරුවෝ මොකද යන්න එපා කියලා යන්න එපා කිව්ව බුදුහාමුදුරන්ට බොරුවට ෂේප් එකේ වැඳලා යන්න වැඩ කෙරුවා කපටික ඒකත් පෘථග්ජන මානසයේ සොල්කා කවුද රැවටෙන්නේ බුදුහාමුදුරුවෝද බුදුහාමුදුරුවෝ වැඩේ කරගෙන ඉවර කරා ඉවරයි බුදුහාමුදුරුවෝ නෑ කොහෙවත් ධර්මයේ දුන්න ඇදිනවා නැදී අර කරගෙන පරයාලු යන පිළිවෙලත් කිව්වා මේක කරපු එකේ කල්යාණ මිත්‍රී කුඹලට පාර කියලා දී කොහේ හිටියත් එයා කියන විදිහට යන්න ගිහිල්ලා තමුලා මේක ඉවර කරා ඒක කිව්වේ ප්‍රඥාවන්තෙක් වුණා සංසාරේ කැඩුවා දැන් අකුසල් කෙරෙන්නේ නැ මොන විදියකටවත් දුක නෑ මොන තැනක මොන දේ කර කිව්වත් දුකක් එන්නේ නෑ ඒ දුකාවත් නෑ අකුසල් කරන්න යන්නේ අකුසල් නෑ ගමනේ බර ඒක තමයි ඉතින් වචනේම ඇල්ලුවොතින් තවත දැන් වචන අල්ලගෙන හිටියොතින් දැන් ඕකේ වැඳෙනවා මේ වචන අල්ලනේම සම්පූර්ණයි හා ඒක තමයි බුදුන් සරණ යන්නේ කොතින් මෙන්න දැන් වේවි ගමන පැත්තක තියලා දැන් ඒකේ එල්ලිලා හැම වෙලාවෙම දෘෂ්ටි හදනවා මොනම දෘෂ්ටියකවත් එල්ලෙන්න එපා කිව්වා බුදුහා. දැන් ඒක නේ උනේ අනිත්‍යයිනේ මේ ඔක්කොම අනිත්‍යයි. අනිත්‍ය ඕ අපි දන්නවා. ඉතින් අනිත්‍යයි බුදුහාඳුරු කිව්වේ ඒකනේ අනිත්‍යයි මේවා. එච්චරයි. දැන් හරියද වැඩි? අනිත්‍යයි අනිත්‍ය ගන්නේ මඥානකම මෝඩකම යථාර්ථය දැකලා නැහැ ප්‍රඥාවෙන් නෙමෙයි කියන්නේ ඒක. අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ අයින් වෙන්න කියලා කිව්වේ
අනිත්‍ය දැන නතර වෙන්න කිව්වේ නැහැ. මිනිස්සු බලන්න මිනිස්සුත් කතා කරලා කොයි තරම් කුහකයිද, දුෂ්ටයිද, ඉරිසියයිද, මසුරුයිද, කුණු පෙරේතයනේ. මේ ඇයි ඉතින් මේ තමුන් තුළ ඉන්න අඥානයා. ඒක එහෙම තමයි. ඉතින් පෘථග්ජන මානසික අපි මේ හරි වැරදි විවේචනයක් නෙමෙයි. ඒක තමයි මානසික ස්වභාවය. දැන් බුදුහාමුදුරුවෝ ගැලවෙන්න ඉතින් ඒකෙන්. මොකද ඒකෙන් ඕන වෙලාවක ගැලවෙන්න පුළුවන්. මේ සකස් වෙනේවනේ. මේ සකස් වෙන සිත් අයින් කරලා අයින් කරලා අයින් කරලා දැම්මම වටිනාකමක් නොදී ඒක ජීවත් වෙන්න යන්න නැතුව වැඩේ ඉවරයි. දැන් ඒකෙන් කියන්නේ දැන් ජොබ් එක කරන්න වෙන්නේ නැහැ, මේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ, ගෙවල් දොරවල් හදන්න නෑ, ඒව කරනවා. අන්තවාදී නොවී කාටවත් අයහපතක් නොවන විදිහට තමුන්ගේ යහපත තමුන්ට සලසා ගන්න මේ බුදුහාමුදුරුවෝගේ මේ බුද්ධ දර්ශනය තුළ පුළුවන්. නිවැරදිව. එතකොට අර ජඩ විදියට නෙමෙයි, සිල්වත් විදියට, සංවර විදියට තමුන්ගේ ඒ ඒ අදහස් නිකම්ම නැති වෙන්නේ නැහැ. මේ මෙතෙන්ට මේ මේ විදියට මේ අන්තවලින් අයින් වෙවි, අන්තවාදී නොවි, මනස තුල අන්තවාදී නොවි වාස අයින් කරන තරමට තමයි අර මේ ඒ පහළ වෙන්නේ. තමුන් යා යුතු මඟ මෙච්චරයි. ඒක මම යන විදිය ඒක ගියා. ඒකේ කාටවත් කරදරයක් නැහැ. මටත් කරදරයක් නැහැ. කාටවත් කරදරයක් නැහැ. මටත් කරදරයක් නොවෙන්න ඕන හැබැයි. තමුන්ට එකෙන් අය අපතක් වෙනවා නම් තමුන්ගේ දෘෂ්ටි තමුන්ටම වදයක් නම් ඒක ඉතින් එතන පාපයක් එතන තියෙන්නේ. යථාර්ථය නැන්නේ. යථාර්ථය නැති හැම මනසේ හැම වෙලාවකම සකස් වෙන මනස හරිම කරදරයි. දෘෂ්ටියක හිර කරනවා. එතකොට බය කරනවා. එතකොට එතනින් එහාට යන්නේ දෙන්නේ අකුසලීටම තමයි යන්නේ. නිදහසක් නෑ. සිතෙන් තමයි බුදු අමරකුව නිදහස් වෙන්නේ කියලා. සකස් වෙන සිතෙන් නිදහස් වෙන්නේ. ඒකේ නිරෝධය දකින්න. ඒකට සිහිය යොමු කරන්න. ඒක සකස් වීමක් විදියට දකින්න. ඒව කිව්වේ. ඒක තමයි බුද්ධ දර්ශනය. මමත් ඉස්සර වැන්ද තමයි. ඒ ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ සැබෑ යථාර්ථය නිවන් මඟ අපිට නිවෙන්න දුන්නු දේ හම්බුණා. ඒක කරාම අපි ඉඳලා තියෙන්නේ කොතනද කියලා තේරුණා. එතන තමයි හිටියේ. හැබැයි එක එක කෙනා එක එක විදියටනේ එකත් අල්ලන්නේ නේ යන බලන්න. දැන් මම බුදුන් වැඳ විදියට නෙමෙයි ඔයා වඳින්නේ. ඔයා වඳින විදියට නෙමෙයි මෙයා වඳින්නේ. මේ ඇයි මානසින් හදාගෙන නැහැ නේ ඔබ මෙහෙම කරපන්. මොන කල වදයක්ද බලන්නේ. ඔයාට කියන නෑ උඹ මෙහෙම කරපා. එයා කරන විදිය මේ, මම කරන විදිය මේ කියලා ඒ 10 දිනක් ගතදී 10 විදියකට පුදුම වදින්. ඇයි? ඇයි එහෙම වෙන්නේ? තමුන්ගේ මනස කියන විදියට තමයි කරන්නේ. එහෙම වෙන්න බෑනේ. එහෙනම් ඔක්කොම එකක් වෙන්න ඕන හරිම විදිය නා තියෙනවා. එහෙම නෑනේ. එතකොට ලැබෙන ප්‍රතිඵලත් වෙනස්. සමහරු දෘෂ්ටිගත වෙලා මහා භයානක තැන් වලට යන්න පුළුවන්. මේ මනස කියන්නේ හරිම භයානක එකක්. ඒකෙන් ඇදුවදී හරි හරි එහෙම තමයි වෙන්නේ නැති. එහෙම තමයි වෙන්නේ නැති. ඕක කොහොමම කරන්නේ? කොහොම? එහෙම කරොත් ඉතින් දිගට මේක ඒ විදිහටම මෙයා හද ගොතනවද නැද්ද? මොන විදිහකටවත් අනිත් පැත්තට හරවන්න පුළුවන්ද? මේ පැත්තටම මෙයා දාන්නේ ඔක්කොම සාක්ෂි මේ පැත්තට එකතු කරනවා. කාට හරි දොස් කියන්න ඕන නම් ඒකට අදාළව ඔක්කොම සාක්ෂි ඒ හරි දොස් කියන පැත්තට එන. හොඳ කියන්න ඕන නම් හොඳ පැත්ත. ඒ විදියට දානවා විස්තර. කොහෙන්ද ඔය එන්නේ? සිත් පහළ වෙන්නේ කොහෙන්ද? එක පාට මෙනෝ එක පාට මෙයනෝ. කොහෙන්ද ආවේ? කවුද ආවේ? කවුද හිතුවේ? කොහොමද ආවේ ඒක? හිතුවද ඔය? ඉතින් මැඩිය වගේ ඉන්න එපා. වෘත වෙලා හොයන්න මේක. කොහොම ඉඳලා හරියන්නේ නැහැ. ඔක්කොම මේ 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 කැලලට විතරයි. තව මොනවා වෙන්න තියෙනවද දන්නේ නැහැ. ඒකවත් අඩු ගානේ දන්නවද? නේ හවසට වෙන්නේ මොකද්ද කියලාවත් දන්නවද? නෑනේ අපිනේ. හවසට නෙමෙයි ඊළඟ මොහොත වෙන්නේ මොකද්ද කියලාවත් දන්නවද? නෑ. ඊළඟ මොහොතේ අපිට අහන්න වෙන්නේ මොන වගේ දෙයක්ද කියලාවත් දන්නවද?
එච්චරට මේ මනස කියන එක මහා ගවේෂණය කළ යුතුම දෙයක්. මේ මෝඩයෝ වගේ අයියෝ මෙච්චර වටිනා බුද්ධ දර්ශනයක් ලැබිලා බුදු කෙනෙකුගේ බුදු වදන ලැබිලත් ඌගොල්ලෝ නිකන් වැඳ වැඳ ඉන්නව නම් කොයි තරම් අසරණ. දැන් මේක හාරලා බලන්න මේ මේ එළියට දාලා මේ ඔය අල්ලන් ඉන්නේ. ප්‍රශ්නන්ද තමුන්ගේ සිත ගැන අහන්න. තමුන්ට තමුන්ගේ හිත ගැන තියෙනවනේ යන්න මේවා. කෘෂි දැන් මං කිව්ව දේවලුත් එක්ක ගලපලා දැන් උගලන්ට ඇතිනේ විෂමතාවයක් නේද, වෙනසක් ඇතිනේ. මට උකල්ලන්නේ දැන් මගේ සිත මෙහෙමනේ මට කියන්නේ කියලා. එහෙම ඒක බලන්න කියන්නේ ප්‍රශ්න. හිතත් එක්ක හිත හැම වෙලාවෙම දොඩමලුයි. දැන් හැම වෙලාවෙම හිත කතා කරනවද නැද්ද? හිත කතා කරන ඒකට තමයි හිත කතා කරනවා කියන්නේ. හැම වෙලාවෙම මොකක් හෝ එකක් තියෙනෝ නේද, මේ නිවුස් එකක් යනව නේද හැම වෙලාවෙම නේ. මොන දේ කරත් නෑවත් මේ නිවුස් යන ඌ ගාල මේ යන නිවුස් එකක් කිව්වේ මොකක් හරි එකක් එක්ක මේ ඒකේ කතා වෙනෝ නේද. ඒක ඒක තමයි මේකේ හැටි. ඒක මේකේ හැටි. දැන් අපි අන්නේ ඒ ඒ කතා කරන එක දිහා සිහිය යොමු කරන්න ඕනේ. එතකොට ඒක නැති වෙනවා. අන්න ඒක තමයි නිරෝධය. දැන් අපි පොතක් බලනකොට සිත් පොත බලන එක විතරමද සිත් සකස් වෙන්නේ නැද්ද? අන්න ඒ සිත් ගැන මේ කිව්වේ. පොත බලනකොට මෙහෙ සිත් හැදෙනවා. අන්න ඒ හිත අතාරින්න කියලා කිව්වේ. උයනකොට මෙහෙ හිත් හැදෙනවා. උයන එකත් කරනවා මෙහෙ හිත් දුවන දුවන දුවන. අන්න ඒක අතාරින්න කියලා කිව්වේ. ඒත් අතාරින්නේ කොහොමද? අන්න ඒක තේරුම් ගන්නවා. හා මේ එකනේ කියලා. තේරුම් ගන්න ඕනේ. දකින්නවා කියන්නේ අතේ සිරිමින් මේ කියන සිද මුලදි එහෙමයි නැත්නම් නිශ්ශබ්දව මේක දකින්න ඕන. දැන් මුලදි තමුන් එක අවධාරණය කර ගන්න ඕනේ තමුන්ට. දැන් හරි මේකමද හරියටම කියලා එතකොට අන්න තමුන් බලන්න ඕන. හා මේක තමයි කිව්වේ මේ කියලා අන්න. එතකොට තමුන්ට තේරෙනවා ඊගාවට එන ඒවා එහෙම මේක තමයි මේ කිව්වේ කියලා කියන්න ඕනේ නැහැනේ. දැන් තේරෙනවනේ ඒකයි කියලා. එතකොට නිශ්ශබ්දව මේව නිරුද්ධ වෙලා බලාගෙන ඉන්නකොට ඒව යනවා. එතකොට සැනසීම. ඉතින් එතකොට අර මෝඩය කියන්න පුළුවන්. ඉතින් ඔහො ඉහිව හිතන්න නැතුව කොහොමද දැන් හිට තියෙන වැඩේ මං අද හිතන්න එපාය. හරි හෙට තියෙන වැඩේ අද කිව්වයා. හරි එච්චරයි. ඒක දිගේ යන්න ඕනේ නැහැ දැන්. දැන් ඒක හරි ඒ පණිවිඩය ලැබුණා එච්චරයි. හෙට යන්න ඕන කියලා පණිවිඩය ලැබුණා. මෙයා කිව්ව මතක් කරා එච්චරයි. හා ඒ හරි එතන ඉවරයි. කරනව නම් උගලන්ට මේක මේ 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 ජීවිතේට මේ 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 වෙන ජීවිතයක් නෑ මේක අර. හැමදේම කරනවා හැබැයි හිත ලස්සනට දකිමි. දුවන් නැතුව කරන්න ඕන දේ විතරක් කරනවා. සිහියෙන් ඒ වැඩේ කරනවා කියන එක නෙමෙයි. එහෙම සිහියෙන් වැඩ කරන්න ඕන නැහැ. එහෙම කරන්න ගියොතින් ඔයාට සිහියෙන් පුළුවන් ද කපන්න? අත කැපෙනවා සිහියෙන් කපන්න ගියොතින්. සිහියෙන් පුළුවන් ද ඇවිදින්න? ඈ වැටෙනවා. යන්න වෙන්නේ නැවතිලා ඉඳීගාවට. ඊගොඩට හා මං යන්නේ නේද? යන්නෙපා යන්නනේ ඕන කියලා මෙන්න යන්න යනවා. ආ සිහියෙන් යන්න ඕන. සිහියෙන් යන්න ඕන. දැන් හරි පොත්වල තියෙනවා මේ ගිහිල්ලා බාගය දුර ගිහිල්ලා සිහිය නැති වුණා කියලා ආයෙත් මුලින්දල එනවා. මුලින්දල ඇවිල්ලා ආයෙත් යනවා සිහියෙන් යන්න ඕන කියලා. භාවනාව. ඔන්න ගොම් භාවනා. සිහියෙන් යන්න බෑ. ඒකට අවශ්‍ය රිද්මයක් මනසේ තියෙනවා. අපිට යන්න ඕන රිද්මය තියෙනවා. මේකේ කන්න ඕන රිද්මය තියෙනවා. දැන් සිහියෙන් කන්න ඕන කියලා. හා හා ඒක සිහියෙන් කරේ නෑ. යන්න මෙතන වචනින් මේ වෙනවා.
ඒක නෙමෙයි මේ කියන්නේ. එහෙම ගොන් කෑලි කියයිද මේ සම්මා සම්බුදු මහා ප්‍රඥෙක්? නැහැ. එහෙම ගොන් කෑලි කිව්වේ නැහැ. ඒ ගොන් කෑලි එකතු කරපුවා මේකට. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද? කෙරෙන වැඩේ කෙරෙනවා. ඒකට මුළු සිහියම ඒකට අවශ්‍ය සිහිය තියෙනවා ඒකේ. ඕනම මිනිසෙකුට කරන්න අවශ්‍ය කරන මානසික දෙකක් තියෙනවා. මේ නරක එක තමයි මේ වැඩ කරන මේ කනකොට බොනකොට ජීවත් වෙනකොට මේ මේවත් කරද්දි මෙන්න මේ කෙලෙස් වලින් මේ 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 අකුසලයට යන්න කර මේ මනස දඟලන දඟලිල්ලයි අපිට අතාරින්න කිව්වේ. කෑවට ඒක අකුසලයක් සිද්ධ කරගන්න නැතුව කන හැටි කොහොමද? දෙකි මේව කන්න පුළුවන්ද? අන්න අකුසලයක් කරගත්තා. දැන් ඒ සිත දක්කන කන්න පුළුවන්. පුදුම හිතේ හනි මේ අපි කන දේවල් ගැනත් මේ පුදුම විදියට මේ මේ මනසම නේද මේ මේක හොඳයි මේක නරකයි මේක තිත්තයි මේක හරියට හදලා නැහැ මේකේ ලුණු මදි මේකේ ලුණු වැඩි කියලා මේ ඔක්කොම මේ සැප විඳින්න මේ කෙලෙස් හදන දේවල් නැත්තම් ඔය කෙලෙස් ටික ප්‍රහාණය කරාට පස්සේ ලුණු මදි එකත් කනම යාලසන ලුණු වැඩි එකත් කන මේකත් දැනෙන්නේ නැහැ එහෙම තරහක් එන්නේ නැහැ ඒකට දැන් තරහ එන එක එන්නේ මේ ප්‍රශ්නේ එන්නේ ඇලෙන එක නෝ ගැටෙන එක නෝනේ මේ කෙලෙස් නිසානේ ප්‍රශ්නේ කෙලෙස් පටස් ගාලා හදනවනේ මේක එතකොටනේ අර මම ඉපදිලා මේක බනින්න යන්නේ ගහන්න යන්නේ පෙරලන්න යන්නේ විසි කරන්න යන්නේ හැමදේම කරන්න යන්නේ මේ කෙලෙස් වලින් හදන එක ඒකේ මිත්‍යා දෘෂ්ටි තියෙන එකයි ප්‍රශ්නේ එතකොට කුච්චර උගතෙක් වුණත් පල් මෝඩෙක් කරන වැඩ කරනවා එයා දිහා බැලුවා විතර කොහොම මෙච්චර ඉගෙන ගෙනත් මෙච්චර කොහොම වැඩ කරනවද කියලා. ඉතින් ඒක එහෙම වෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. තමුන් දන්නේ නෑ ඒක මානසයේ මේ විදිහ. ඉතින් ඒක මම දකින්නේ ඒක ඇත්තටම ඉතින් මෙයා මානස ගැන දන්නේ නෑනේ කිසි දෙයක් මේ මානස මෙයාව නටවෙනව බව මෙයා දන්නේ නැහනේ කියලා තමයි මම ඒක දකින්නේ. මම ඒක පිස්සුවක් විදිහට දකින්නේ මොකද මුළු ලෝකෙම බුදුහාමුදුරුවෝ කිව්වා උම්මත්තකය කියලා පිස්සු කිව්වා. හැමෝම පිස්සු කිව්වා. ඇත්තට ඊර්ෂ්‍යා කරනෝ මෙන්න පිස්සුවක් නෙමෙයි ඊර්ෂ්‍යාව. මෙන්න තරහ වෙලා පිස්සුවක් නෙමෙයි දෙයක. මෙන්න බානිනවා පිස්සුවක් නෙමෙයි දෙයක. මෙන්න ගහ ගන්නවා මෙන්න මට කන්න බෑ කියනෝ. මෙන්න මට දීලා නෑ කියනෝ. පිස්සුවක් නෙමෙයිද? පිස්සුවක් කියන්නේ යථාර්ථය දන්නේ නැතුව නටන නැතුව. හැබැයි ඌව නැද්ද උගල ළඟ? නැද්ද? තියෙන නිසානේ දැන් මේ තාම ඉන්නේ නෑ කියන්නේ කොහොමද ඉස්සරහට එහෙම කර කර ඉන්න නේද කල්පනාව නේ නේ ඉතින් හරිද ඉන්න තැන ඉතින් ඔගොල්ලෝ විතරන්නේ බලන්න මේ නටන නැටුම් රඟන රැඟුම් මොකද්ද මේ ලෝකේ කියලා දැන් මේ කරන විකාරනේ ඉතින් මේ ඔක්කොම ඉතින් බුදුහාමුදුරෝ සාර සාධන වචනයක් කිව්වා පුතර්ජනේ උඹත් සියලු හැමෝම මේ යුද්ධ කරන්නේ උත්තරයි තමුන්ට තමුවත් නැති බව දන්නේ තමුන්ට ඔය ඔක්කොම විපාක දෙන බව දන්නේ නැහැ ඒකයි යුද්ධ කරන්නේ මොකක්ද දිනන්නේ දැන් මේ යුද්ධ කරන්නේ මොකක්ද දිනන්නේ දැන් ඒක යා ඒක ඒ හැමෝම යුද්ධ කරන්නේ හැමෝම යුද්ධ කරන්නේ හැමෝ ඒක විදියට ඉතල යුද්ධේ නැහැ ඕකේ හැම එකෙම මොනවද රැස් වෙන්නේ සංසාරෙට බැඳෙනවද නැද්ද තව තවත් මේ ජීවිතේ නෙමෙයි ඊළඟ ජීවිතෙත් ගැනත් බලාපොරොත්තු තියාගන්නවද නැද්ද ආම්ලකෝ ගැලවිලා යන්න පුළුවන් මේ මනස ගැන හොයමු මනස ගැන හොයාගත්තු එකම එක්කෙනා සම්මා සම්බුදු බුදු කෙනෙක් විතරයි සම්මා සම්බුදු කෙනෙක් විතරමයි මනස ගැන හොයන්නේ අනිත් මනසින් දේවල් හොයා ගන්නවා භෞතික ලෝකේ එක එක දේවල් හැබැයි එක එක දේවල් හොයන මනස ගැන හොයාගත්තේ කවුද බුදු අපිටත් කිව්වේ ඒක හොයාගන්න. උඹලා එක එක දේවල් කරන ඔන්නෝය මනස ගැන හොයපන්. පොළඹවන සසර යන්න පොළඹවන උඹලව මෝඩයට අන්දන ඔන්නෝය මනස ගැන හොයපන්.
ඒකනේ හොයන්න ඇත්තේ. මනසින් හොයනවා හැමදේම නේ අපි. මනසින් හොයන ලෝකවල හද 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 හොයන්නේ. ඊ මනස මොකද්ද කියලා හෙව්වේ නෑනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ හැ. ගමන ඉවරයි. මොකද කොහේ ගියත් මේවම තමයි. ඊට වැඩිය අන්ත වෙන්න පුළුවන්, මීට වැඩිය ටිකක් හොඳ වෙන්න පුළුවන්, ඒ හොඳ වෙලා ඊළඟට අන්තෙටම වැටෙන්න පුළුවන්. හොඳ කියලා දිගටම යනවද නෑනේ ජීවිතේ. නරකයි කියලා දිගටම යන්නේ නැහැ, හොඳයි කියලා දිගටම යන්නේ නැහැ. නරකයි කියලා හිතනකොට හිතනවා අපෝ මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනේ කියලා. ඒක ඉවර වෙලා විඳ 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 වෙලා විඳ පොඩ්ඩක් උඩට එනකොට හිතනවා අම්මේ දැන් තමයි ජීවිතේ පටන් ගත්තේ මම කියලා. මෙන්න මේක යනවා. ඊගාට ආටික කාලයක් යනකොට එන ගන්න වගේ ආයෙත් උන කඩපාත් වෙනවා මොකක් හරි. ඒකට හිතනවා අපෝ මේ ජීවිතේ වැඩක් නැහැ. මේකෙන් නම් ගැලවෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕක දිගේ මේ 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 දේවාල ගාන යනවයි, නූල් බඳිනවයි, සීලබ්බත පරාමාසන්න ඒව කර කර යනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් අර කර්ම ශක්තිය අනුව උන තව සංසාරي කරපු එකක් ඊගාවට එනවා. ඊගාට ඒක හම්බුනාම අම්මෝ අරව කර නිසා තමයි මට අද මෙහෙම වුනේ. ඔන්න ඊගාට ඒකට වැදෙනවා. දැන් එහෙම වුනේ ඒක නිසා නෙමෙයි, අර ඉවසගෙන ඉන්න ඒ අරක ගැන ඉවස ගන්න ඒක ඒකේ යථාර්ථය දැකලා නිසොල්මන් වුනේ නෑ. ඒකෙන් මිදෙන්න ගියා දේවාල ගානේ. එතකොට ඒ ඒ කාල සීමාව ඉතින් දේවාල වලට යන්න කාලය ගෙවුණා නේද? එතකොට අන්න අර කර්ම ශක්තිය ඒක නිසා නෙමෙයි, අර දැන් ඊගාවට එන්න තිබුණු එක අර කාලයත් එක්ක දැන් ඔන්න ආවා. දැන් හිතන හාරක කර නිසා තමයි මේක. දැන් ඒතර තවත් බැඳෙනවද නැද්ද අරකට? තට්ටු දෙකේ දේවාලයක් හදලා දෙන්න යන ඊගාට. මොකද මුංගේ එක කරලා නිසා තමයි මට මේක හම්බුනේ කියලා. මාර මායාවක් තියෙනවා. මේක තේරුම් ගන්නකම්, මේක අවබෝධ කරනකම්, අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ වෙනතුරු සසරත දුක්කත. ඒතෝ සීලබ්බත පරාමාස කඩන්න. ඕවට තමයි සීලබ්බත පරාමාස කියන්නේ. මොනවාද? ඇදහිලි, පුද පූජා, ඕවා. සෝවාන් වෙනකන් ඌව තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. බුදුහාමුදුරු ලස්සන්ට කිව්වා. උඹ ඔහොම වෙන්නේ ඇයි කියන හේතුව. බොයේ වඳින්නේ පුදන්නේ උඹ කිට්ටුල තියෙන සීලබ්බත පරාමාස නිසා. උඹට හැම වෙලාවෙම සැකයෙන්නේ ඇයි? ඒ පුතග්ජන මනසේ ස්වභාවය. මොකද යථාර්ථය නොදැන නිසා. උතුර හැම වෙලාවෙම මමත්වයෙන් මම සක්කාය දිට්ඨි කියන්නේ දැන් බිලාම මම මගේ මට අයිති කියන එකක් එනවනේ. මමත්වයක් තියෙනවනේ. ඒ මමත්වයේ රැක මමත්වයේ ස්වභාවයම තමයි සකහිතන එක. මොකද සිත අන්තයකට සකස් වෙන මම සක්කාය දිට්ඨිය කියන්නේම හැම වෙලාවෙම අන්තයකට සකස් වෙන සිතටනේ කෙලෙස් වලින් බැඳිලා යන්නේ. එතකොට සැකේ නෝ අපිට හැම දෙයක්ගෙන. මොකද අන්තයකට සකස් වෙන නිසා මම මේක නොකර හිටියොතින් මට කරදරයක් වෙයි. මම මේක කරොත් මට කරදරයක් වෙන එකක් නැහැ. මම මේක හිටියොත් හරි. අන්නේ විදිහට එක එක විදිහට දැන් මේ මේ මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. එහෙම නෙමෙයි. උගලන්ට තේරෙනෝනේ උගලගේ මානසික සැකේ නැහැටි නිකම්මනේ. ගහක කොලයක් හැලුණත් සැකයක් එනවද නැද්ද? ඒ විදිහට හිතුවටින් මනස හිතුවත් මා හොරෙක් තමයි, හොරෙක් තමයි, අමෝ හොරෙක් ආර කටහඬ එනවා. මම අඩි සලකුණු පුත් ඇහෙනවා ගගනේ. එතකොට සැකය. අන්න ඒකට ඊගාට සීලබ්බත පරාමාසයට යනවා නම් එතකොට ඉතිපිසෝ ගාතව කියනවද නැද්ද? බලන්නේ වෙන්නේ හැටි ගානටනේ. ඒතර දැන් ඒ බෞද්ධ ලේබල් එක යටතේ ඉතිපිසෝ ගාතව වෙන ආගමක නම් ලා ගාල හිම බපු අල්ලගන්නේ. නැත්නම් ඊළඟට අනිත් එක කවුද? එයාගේ නම කියලා ඊගාට ඒ ආලකට. දැන් තුන් දෙනා තුනක් අල්ලලා තියෙන්නේ. අර සැකේ එකම සැකේ ඇති වුණේ ඔරෙක් කියන එක ආගම් තුනට ඇති වුණේ තුන් දෙනෙක්. ඒ තුන් දෙනාම ඉන්නපා දැන් මේ තුන් දෙනා බේර ගන්න ඉන්නවද? බලන් කඩතුරා හැරදෑස. ඕකයි කඩාගෙන. ඕවා කියන්න කිව්වේ නෑනේ බුදුහාමුදුරුවෝ. හිතෙන් හිතන්න එපා. හිතෙන් හිතන්න කිව්වොතින් මේ උගලට කරගන්න වෙන්නේ නැහැ. ඒක පස්සේ හිතන්න. ඒ වෙලාවෙ කරන්න ඕනේ මොකද්ද? හිතෙන් අයින් වෙන එක. සකස් වීමක් විදිහට අයින් වෙන එක.
අයිමෙනික නැත්තම් ආ මේ හිතනේ කිව්ව එක ගා එහෙම බලන්න කිව්වොත් විදර්ශනාව කරෙන්නේ නැහනේ ඔයා අතෙන්ට අනිත්‍යන්තයට ගිහිල්ලා ඔයා දැන් මේ හිත ඉක්මනට ඉව නැති කරන්න ඕන අයින් වෙන්න ඕන ඉස්සෙල්ලා මේකෙන් මේක මිත්‍යා දෘෂ්ටිකව නිසාකස් උනේ දැන් බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා මේකෙන් අයින් වෙන්න මේක නිරෝධය දකින්න ඊට පස්සේ බලන්න ඊට පස්සේ විස්තර කරන්න දෙයක්වත් නැහැ ඉවරයි කතන්දරේ බලන්න ඕනත් නැහැ මේක තියනගන්නේ බලන්නත් ඕන දැන් බෝම්බයක් මෙහෙම අතේ තියාගෙන ඉන්නව කවුරු හරි. දැන් මේක පුපුරන්න ඔන්න මෙන්න. දැන් මොකද කරන්න ඕන? හා මේක හදලා තියෙන්නේ මෙහෙමනේ පැය ගානකින් යන්න නේද? හා ඔව් ඔව්. දැන් ඕව කර කර හිටියොත් මොකද වෙන්නේ? දැන් එක ඉස්සෙල්ලාම කරන්න ඕන මොකද්ද? මේක හදපු එක හොයන එකද මොකද කරන්න ඕන? විසි කරලා දාන්න ඕන මේක කොහෙට හරි අරගෙන ගිහලා. තමුන්ගේ අතේ දැන් තියෙනවනේ මේක. මේක පුපුරන්න පිපුරුවොත් මොකද වෙන්නේ? තමුගේ ජීවිතේ විනාශ වෙනව නේද? එහෙනම් ඉස්සෙල්ල කරන්න ඕන මොකද්ද? මේක අනතුරක් නොවන තැනකට විසි කරලා දාන්න ඕන. ඊට පස්සේ බලන්න ඊගාවට වෙන්න තියෙන දේවල්. නැතුව මේක අතේ තියාගෙන මේ මොකද්ද කරන්න ඕන කියලා හිත හිතා හිටියොත් මොකද්ද වෙන්නේ? ඒ වගේ තමයි ඔයා කිව්ව ඔය කතාව. මේක තියාගෙන ඉඳගෙන මේ අර මේක ගැන හොයන්න බෑ. මොකද මෙයා තව තව ඒව දානෝ නෑ නෑ අර 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 ගග තව ඒව හොයන මෙයා හද මෙයා නිකන් ඉන්නවද දැන් ඔයා ඕව හොයනක නෑ මෙයා හදනවා උගලෝ සාමාන්‍ය ජීවිතේ දැන් කරන්නේ ඒක හැබැයි මේ විදර්ශනාවට ගොඩක් අය ඔන්නෝම වැරදි විදියට තමයි කරන්නේ අනුවණින් විමසනවා කියන්නේ ඕක බුදුහාමුදුරුවෝ නුවණින් විමසීම තුල පටස් ගාලේ කතාරින්න ඒක සකස් වීමක් හැබැයි හිත අනිත් පැත්තට ගිහිල්ලා හදනව තමා වේගෙන් තාම පුරුදු නැහැනේ තෑම අර කැලෑ ගතිය තමයි ඒක නෑ 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 හොරෙක් නෙමෙයි පිස්සුද ඔය හිත හෙල්ලෙනවා කියන්නේ ඔන්නෝවට තමයි ගගා දැන් පණ්ඩිතකම් මේක මේ එතකොට ඉතින් අරක ටිකක් ටිකක් යනකොට ඉතින් ඊට පස්සේ අර සිත අයින් වෙලා යනවා මොකද දැන් තව සිතක් ආවනේ ඔයාට එක වෙලාවට එක සිතයිනේ තියෙන්නේ දැන් අර සිත අයින් කරගත්ත ඔයා මේක මේ සිත අරගෙන ඒකත් ඒ විදිය මේකත් තමයි එතකොට මේ සිත ඉතුරුනවා එතකොට ඔයා හිතනවා හා හරිනේ මං නුවණින් විමසුවා එතකොට අන්න අරක ගියා නුවණින් නෙමෙයි විමසුවේ ඔයා දැන් මෙතන මේ හොරෙක් ඉන්නවා කියලා දැන් හිත හදනකොට ඔයා මොකද කියන්න හදන්නේ ඔයා දැන් ඒක ගැන දැන් අපි හිතමු මෙතන හොරෙක් ඉන්නවා කියලා ඔයාට දැන් කරුවලා එහෙම හැදෙන්න ඕන විදියට පරිසරය හැදිලා දැන් හෙල්ලෙනවා නිකන් අඩි සද්ද ඇහෙනවා නිකන් දැන් එතකොට ඔයා මොකද කරන්නේ දැන් උන හිත දැන් මෙහෙම බලාගෙන මෙහෙම ඇස් දෙකත් මුළු ඔක්කොම ආයතන ටික එකට යොමු කරගෙන දැන් මෙයා කියන ඕ කටහඬ මොනවා කියලා රැවුලක් තියෙන එකක් වගේ ඉඳග දැන් කරවලයිනේ දැන් කියන දැන් මොකද්ද ඔයා කරන්නේ දැන් මේකට අරකට දැන් ඉන්න බෑ ඒක ඒක මේ මොකුත් නැහැ එතන කොහොමත් මොකුත් නැහැනේ හොරෙක් නැහැනේ කොහොමද දැන් ඔයා ඔක හිතුවා කියලා හොරා දුවනවනේ එතන කොහොමත් හොරෙක් නැහැ දැන් ඔයාගේ ඉස්සෙල්ල හිත හැදුවා ඔක හොරෙක් ඉන්නවා කියලා දැන් ඔයාගේ හිත හදනවා හොරෙක් නැහැ කියලා දව දෙකම මොකද්ද ඉස්සෙල්ල හොරෙක් ඉන්නවා කියන එක ඇත කියන අන්තයට හැදුණා දැන් නැත කියන අන්තයට දැන් හැදුණා හොරෙක් නෑ හිතනේ මේ අන්න දැන් දෙවෙනි අන්තයට හැදුණා එතකොට ඔයා හිතනවා හරි දැන් හරි ඒක හරි එහෙම නෙමෙයි බුදුහාමුදුරේ හොරෙක් කතාව ඒකේ කතන්දරේවත් කියන්න බෑ සකස් වීම ඒ කතන්දරේ කියන්න බෑ දැන් දුව ගැන නම් මතක් වුණේ දුව ගැන නෑ දුව දන්න ඕනේ නෑ එහෙම කියලා ඒක නිරුද්ධ කරනව නෙමෙයි මේක සකස් වීමක් කියලා විතරමයි හිතන්න ඕනේ එතකොට තමයි ඔයාලට අර බුදුහාමුදුරුවෝ නිරෝධය දකින්න පුළුවන් මේ සිත් නැති කිරීම ඔයා සිතකින් ඒ සිත නැති කිරීම අරක යථාර්ථය දැකලා නැති වෙන එක
මොකද්ද දැක්ක යථාර්ථයේ සකස් වීමක් වුණා. ඒ කියන්නේ ඇත්ත කතන්දරේ සිත සකස් වුණා. අරමුණක් එක්ක සකස් වුණා. ඒතරේ සකස් වෙන සිතේ තමයි මේ මම ඉන්නේ. එතකොට තමයි බය එන්නේ. අන්න ඔයාට එතකොට සකස් වීමක් කියන කතන්දරේ ඇත්ත. ඔයා මේක හිතේ හැටිනේ, මේක හිතේ ලෙඩක් නේ. ඒව මේ එතකොට ඔයා යථාර්ථය දැකලා නෙමෙයිනේ. එනිකම හිතන ඒවා ඒ කියන හිත හිත හරි ඔහොම තමයි කිව්වත් ආයත හැදෙනකොට බැඳෙන්නේ නැද්ද? එහෙනම් ඔයා සියලුම ඒවා එහෙම තමයි කියලා අතාරින්න ඕන. එහෙම අතාරින්න පුළුවන්ද? සමහර වෙලාවෙ මේ යන්නේ හොඳට. දැන් අරකට කිව්ව මේක හිතේ හැටි කියලා මේකට මෙන්න යන හොඳට දැන් අනිත් එකට. එතකොට එහෙම බුදු ආන්දරෝ කියයිද? තේරෙනවද? ඒකයි කියන්නේ බුදුහාඳුරෝ කිව්ව විදියට අපි මේක කරන්න. නැතුව මේ මමත්වය මරන්න, මේ කෙලෙස් නැති කරන්න බෑ. අමාරු නෑ අර පිළිවෙලකට තමුන් ඒ තමුන්ගේ ජීවිතේට ඒක ජීවිතේ කරගන්න ඕනේ. ඒක දකින්න එක සිත දකින්න එක ජීවිතේ කරගන්න. අකුසලයට යන එක තමයි විශේෂයෙන්ම දකින්න ඕනේ. මොකද එතනින් තමයි අපිට මේක අකුසල් කරන එක නතර කරන්න නේ ඕන දැන් අපිට. එතකොට ඒක ඊට පස්සේ තමයි මනස යම් ප්‍රමාණයකට සංසුන් වෙන්නේ. ඊට පස්සේ ඉතුරු ටික කරන්න ලේසි. ඉස්සෙල්ලාම කරන්න ඕන අකුසලයට යන අන්තවාදී වෙන මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙන එක. ඉස්සෙල්ලාම කරන්න. මිත්‍යා දෘෂ්ටි තුල ඉන්නකන් තමුන්ට කවදාවත් යථාර්ථය හොයන්න බෑ. යථාර්ථය දකින්න ඒ හැකියාව මතු වෙන්නේ. යථාර්ථය දකින්න එක තමයි කුසලය කියන්නේ. පින්නේ මේ කුසලය. යථාර්ථය කුසලයේ කෞශල්‍ය හැකියාව දක්ෂතාවය. අකුසලයේ කියන්නේ අදක්ෂතාවය, අදක්ෂ වැඩ කරනවා. අපි හැම වෙලාවෙම සසරට බැඳෙන වැඩ කරන එක අකුසලයේ. ඒක අපි දෙවිදියකට හඳුන්වනවා පින්පව් කියලා. ඉතකම අපිට පින අවශ්‍යයි, පවණක් කොහෙත්ම අවශ්‍ය නැහැ. අපිට පින අවශ්‍යයි. නමුත් ඒ පින අපි හැම වෙලාවෙම නිවන පැත්තට බර කරගන්න ඕන, සසර පැත්තට නෙමෙයි. යථාර්ථයේ හොයන පැත්තට. කල යුතු දේවල් කරනවා අපිට හොඳ දේවල් කරන්න පුළුවන්. හොඳ දේවල් නේ ඉතින් පින කියන්නේ අකුසලයෙන් මිදෙන එක 99.99%ක්ම අපිට පින් ලැබෙනවා. අපි අකුසල නොකර ඉන්නවනේ. ඇයි බොරු කියන්නේ? ඒතකොට අපිට කවදාවත් බොරුවක් නිසා දුක් විඳින්න වෙන්නේ නැහැ. තවත් කෙනෙක් අපිට බොරු කියන්නේ නැහැ. අපිව රවටන්නේ නැහැ බොරු කියලා. කේලං කියන්නේ නැත්තම් අපිට කවදාවත් අපිට මේ වගේ සිත් තැවුල් බඳින්න වෙන්නේ නැහැ. අපිට ජීවිතේ සපයිද නැද්ද? පිනකින් පින අපිට අවශ්‍යයි. පින කියන එක ස්වභාවයන් තියෙනවා. ඒ යමක් දෙන එක ඒක ලොකු දෙයක්. තමුන්ට අපිට මොකද අපිට ඒක අවශ්‍යයි. අපේ නිවන් දකින්න තුරුම අපිට මේ සංසාරේ මේක කරගෙන යන්න. හැබැයි අපි සංසාරේ යන්නනේ මේ අපේ බලාපොරොත්තුව. අපිට ලැබුණු පළවෙනිම අවස්ථාවේ පුළුවන් තරම් මේක ඉවර කරගන්න. ඉතින් ඒකට අපිට ඉන්න තැනක් අවශ්‍යයි, කන්න බොන්න අවශ්‍යයි, ඇඳුම් පැනඳුම් අවශ්‍යයි. අපිට ජීවත් වෙන්න ඕනේ. මොකද අපිට කවුරුත් කන්න දෙන්නේ නැහැනේ. අපි ඒවට වියදම් කරන්න සල්ලි අවශ්‍යයි. ඒ දේවල් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි ඒ දේවල් ලබා ඒව ලැබෙන විදියට අපි අපේ පින කියන එක අපි ඒක පවත්වාගෙන යන්න ඕන. අපි අර කුණු කුම් මැහිකමට ලෝභකමට එහෙම හිටියම ඒක ඒක දුකක් නේනේ. ඒක දුකක්. එතකොට අපිට නිවනට යන්න බෑ. ඒ මේද කියන අර සිත එහෙම සැහැල්ලු වෙන්න තමයි මේ නිවන පැත්තට බර වෙන්නේ. සිත සැහැල්ලු වෙන දෙනකොට සිත සැහැල්ලු වෙනවා. එතකොට අර යථාර්ථය සොයන්න එයාට කල්යාණ මිත්‍රෙක් හම්බුනොත්, සැබෑ යථාර්ථය අහන්න ලැබුණොත් එයා ඒ පැත්තට යොමු වෙනවා. එහෙමයිනේ මේක වෙන්නේ. හේතුඵල ධර්මයක් නේ ලෝකෙ තියෙන්නේ. සසර පැත්තට යන හේතු සකස් වෙනකොට සසරට, නිවන පැත්තට හේතු සකස් වෙනකොට නිවනට. ඒ විදිහට කීද වෙලා මෙතන නඩගෙන ඉන්නේ. කම් මොකද තේ හිතෙන්නේ? මේවා අහලා නැහැ නේ කවුද? අහලා තියෙන්නේ.